රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි සිංහරේ වීරමීමුතුන් දෙයි සායරු උදාරු මාතෘභූමියයි මාතෘභූමියයි මානිකසේ පොළොගැබි නිධානවි මාගීත්‍යසේ පොළොගැබි නිධානවි ඇත්ත ඒ අභීත දූපුතුන් ජාතිවේ නාමයෙන් තෙලුලේ කඳයි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි මේ අපේ උදාරු මාතෘභූමියයි අයිබෝවන් රසවින්දනයේ සුඳුරු නමා තැන්පත් ගීසර මෝරද සමග අදත් අපි ඇවිල්ලා ඉන්නවා ඔබගේ නිවස් ඉතින් සෙවන්නේ ඔවුදමි අද අපේ වැඩසටහනේ සුවිශේෂී චරිතය කවුරුන්නන්න පුළුවන්ද? අපි ආරම්භයේ රසවිඳියේ ගීතය ගැයූ ගීත කලාවේ අමරණීය ගායක පණ්ඩිත අමරදීපයන් තමයි අද අපේ සුවිශේෂී චරිතය. එතුමාගේ සංගීත දිවිය පිළිබඳව දැනගන්න ඔහුගේ ගීත රසවිඳින්න රැඳෙන්න අපත් සමග මේ ඔබේ රසවින්දනයේ සොඳුරු නවා තැන්පෙළ ගීසර මුවරද. සදා අමරණීය සොඳුරු කටහඬක් වූ පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයන්ට ප්‍රියන කරන්නේ කවුරුන් වෙන්න පුළුවන්ද? ඔහුගේ ගීයක් නොවැසූ කෙනෙක් නැති තරම්. සැබවින්ම නැත. නමුත් ඔහුගේ සංගීත ජීවිතයේ ගමන් මග ගැන ඔබ නොදත් බොහෝ දෑ ඔබට දැනගන්නට පුළුවන්.
අමරදේව නම් වූ මහා ගාන්ධාර්වයානු වන්නකුවන්න වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් ක්‍රිස්තු වර්ෂ 1927 දෙසැම්බර් 5 වැනිදා මොරටුව කොරල්ලවැල්ල ග්‍රාමයේදී ජන්මය ලබනවා. වඩුගේ දොන් ජිනෝරිස් සහ බලපු වඩුගේ මැගි වෙස්ලියානා මැන්දිස්ටදාව උපන් ඇල්බට් දරුවන් 8 දෙනෙකුගෙන් යුත් පවුලේ අන්තිමයා විය. ඇල්බට්ගේ පියා ඉතා දක්ෂ වඩුවකි. තවද විවිධ සංගීත ශිල්පීන් සංගීත භාණ්ඩ අලුත් වැඩියා කිරීම සඳහා එදා ඇල්බට්ගේ නිවසට පැමිණීමට වූයේය. අලුත් වැඩියාවට ගෙනා සංගීත භාණ්ඩ පිරිමදිමින් එදා ඇල්බට් ලැබුවේ ඉමහත් සතුට. අමරදේවයන්ගේ මව ක්‍රිස්තියානි ජාතිකයෙකු නිසා ඇය විසින් ගායනා කළ ගීතිකා ඇසීමටද කුඩා ඇල්බට් ප්‍රිය කළේය. උපන් ගම වූ කොරල්ලවැල්ලගම සිසාරා කුඩා ඇල්බට් සිය හැකියා දක්වමින් පන්සලේ දොරකඩ අස්න කියවීමට කැරොල් සමාජයේ සමාජිකත්වය ලබා ගැනීමට සමත් වෙනවා. කොරල්ලවැල්ල ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලෙන් අධ්‍යාපනය අරඹන ඇල්බට්ගේ මුල්ම ගුරුවරයා කුෂෝ ප්‍රනාන්දු වැදුවාන්. ප්‍රනාන්දු ඇදුවන් හා හෙළහවුලේ පුරෝගාමියා වූ මුනිදාසගේ ඇසිරෙහි වැඩුණු අමරදේවයන් ඔවුන් සමග එකතු වී ගීත ගායනා කළෝය. ඇල්බට් අවුරුදු 7 දී සිය පියාගේ අපූර්ව ඇගයක් හිමිනම් එය පියාගේ සියතින් දැනුම වයිලීනය. සිය පියා ඇතුළු පවුලේ සැමගෙන් ලැබුණු නොමදු උපකාරය නිසාවෙන් දිනෙන් දින සිය කලා ජීවිතය නව දැනුම ඔස්සේ ආලෝකමත් කරගන්නට අමරදේවයන් සමත් වෙනවා. පාසල් දිවියේදී ඇල්බට් මුණගැසුණු අශෝකමාලා චිත්‍රපටයේ ගීත රචනා කළ ඩැනිස්ට තෝමස් ප්‍රනාන්දුගේ නාට්‍ය සඳහා ගායන වරම් ඔහුට ලැබෙනවා.
කුරන්න වැල්ලින් ඔබටෝගේ කුසලතා ගෙන ගොස් අනාගතයට ආලෝකයක් වීමට පාසල් කිහිපයකින් ඔහුට ශිෂ්‍යවරම් හිමි වෙනවා. ගීත ගායනා තරඟවලට සහභාගී වී ජයග්‍රහණය කිරීමට ඇල්බර්ට් සමත් වුණා. පසුව 15 සැප්‍රති ඇල්බර්ට් තරුණයා ගුවන්විදුලිය හරහා ගායනීය වැඩසටහන් සඳහා සහභාගී වෙනවා. එවැනි කුසලතා දැක්වීමත් සමග අශෝකමාලා සිනමා පටයට ගායකයෙකු ලෙස ඇල්බර්ට් හට දායක වීමට හැකියාව ලැබුණා. සිය හැකියා හඳුනාගනිමින් කලාපටයුතු විදහා පෑමට චිත්‍රසේන, ප්‍රේම කුමාර වැනි දැනුත් නර්තනවේදීන් සඳහාද සංගීත රචනා කරන්නට අමරදේවයන් සමත් වෙනවා. ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පබාවතී නාට්‍ය සංගීතය සම්පාදනය සිදු කරන්නේද අමරදේව සූරීන් විසිනි. සංගීතය ප්‍රගුණ කරමින් ලක්නව් බාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයට ඇතුළත්ව ගෝවින් ජෝට්, උස්මාන් ඛාන්, පී.එන්. නාතුවැනි ශ්‍රේෂ්ඨ සංගීතඥයින්ගෙන් ශිල්පය හදාරන්නට අමරදේව සමත් වෙනවා. අධ්‍යාපන කටයුතු කමාර කරමින් මෙරටට පැමිණෙන අමරදේව සොකීය අනන්‍යතාවයේ රට පුරා ලෝ පුරා විහිදුවාලනවා. වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය, සිනමා හා ගුවන්විදුලි වැඩසටහන් තරහා මෙතුමා දක්ෂතා ඒ දක්වනවා. පබාවතී, එළව ගිහින් මෙළව ආවා, වෙස්සන්තර ආදී සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍යයන් චණ්ඩාලි, කරගිය, නලදමයන්ති, සැලලිහිණි වැනි චිත්‍රසේනයන්ගේ මුද්‍රා නාට්‍ය ගණනාවක් සඳහා සංගීත දායකත්වය සැපෙయ్య. රන්මතු දූව, ජෙතවරයෝ, සාරවිත, ගම්පිරළිය, දෙලුව කදර වැනි සිනමා කෘති රාශියක් සඳහා සිතාකත්වය ලබා දීමට අමරදේවයන් සමත් වෙනවා. ගුවන්විදුලි කීර්තනයේ වැඩසටහන් ඇසුරෙන් ගම් නගර සිසාරා එතුමාගේ හඬ රැව් පිළිරැව් දෙන්නට ඌයේය. ගීත ගායන සංගීත අධ්‍යක්ෂණය සඳහා අමරදේවයන් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ යාමජීව සම්මාන ආදී සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. මේ පින්කිතෙහිවත් උපරින්නට හේතු වාසනා කොටගෙන ශ්‍රී ලාංකේය සංගීත කලාවේ අද්විතීය යුග පුරුෂයාණන් වූ අමරදේවයෙනි යුග යුග ගණන් සංගීත සංගීතකෙත අස්වාදන්නට යන්ත ඔබට හැකි වේවා. නිම් නිම් සෙව්වා මාසත්සේ යුගයෙන් වැලි යුගයේ ලංවි වෙන්නි වරින් වරේ ඔබ හාමා රන්තුකින් දැන්නේ දිවියේ ආශා ගැමුරින් ගැමුවේ ලයගින් සනහා අපමයි කැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබමා නෙතගේ රැඳුනා හිරිම් හිම් සෙව්වාමා සත්‍රේ හමුනි යුගයෙන් වැනි යුගයේ ලංවි වෙන්දි වරින් වරේ රන්තුකින් දැන්නේ ඉර හඳ සේමා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියකිරා සටනේ අදම දිනුවා නිම් හිම් සෙව්වා මා සත්‍රේ හමුවි යුගයෙන් වැනි යුගයේ ලංවි වෙන්නි
අද වැඩසටහන සඳහා දායකත්වය ගුවන් විදුලි පිටපත තිලිනි වාසනා, තාක්ෂණික දායකත්වය දමිත් සුමේන්ද්‍ර, සම්පත් දායකත්වය ටිෂානි ශෂි, ප්‍රසාදිනී කෞශල්‍ය සමගින් ඔබ වෙත මම සෙව්වන්දි රශ්මිලා. ඔබට සුබ දවසක්.